සම්මා සම්බුදු සරණයි පින්වන්ත හැම දිනටම. සමහර වෙලාවට හුඟක් අයට මැණික් හඳුන ගන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා ධර්මය ගැන කතා කරනකොට අන්ධයාට කොහොමත්ම මැණික් හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. වෙන ගලක් පෑගුණත් මැණිකක් පෑගුණත් එකම වගේ දැනෙන්නේ. ලදරුවෙකුට පොඩි වෙනසක් දැනෙනවා. හැබැයි මැණික් ගැන දන්න කෙනෙකුට සාමාන්‍ය තරුණ පුද්ගලයෙකුට මැණිකක් ගැන හොඳට වටිනාකම තේරෙනවා. හැබැයි මැණික් ගැන හොඳටම දන්න කෙනෙකුට ප්‍රවීණයෙකුට තමයි මේ මැණික් ගලේ ඉතාම වටිනාකම තේරෙන්නේ. අපේ ජීවිත ගොඩාක් අභාග්‍ය සම්පන්න ඉරණමකට පත් වෙනවා. අපේ පින්වත්නි අපි මේ ඉරණමට පත් වෙන්න හේතු වුණ කාරණා මොනවද කියලා බොහෝම පරිස්සමෙන් හොයලා බැලුවොත් අපි ඔක්කොටම තේරෙනවා අපි කවුරුත් බෞද්ධ නොවීමයි මේකට හේතුව කියලා. අපි කවුරුත් කියලා කිව්වේ බහුතරයක්. අපි කොච්චරවත් වසර ගණනාවක් තිස්සේ නියම බෞද්ධය බවට පත් වෙන්න කියලා පුළුවන් තරම් බණ කියනවා. බෞද්ධ ධර්මය තුල පිළිපදින්න කියලා බණ කියනවා. අඩුම තරමෙන් පන්සිල් පද පහෙන් එකක් රකින්න පුළුවන්කම තිබුණා නම් ධර්මයට ගෞරවණීය හැඟීමක් තියාගෙන එකක් කියලා කිව්වේ දෙවෙනි සිල් පදේ. ලංකාවේ මිනිස්සු හොරකම් කරන එක නවත්තන්න පුළුවන්කම තිබුණා නම් බෞද්ධයෙක් විදිහට අඩුම තරමේ අද අපි මේ ව්‍යසනයට වැටෙන්නේ නැහැ. ඔක්කොම ඕනේ නැහැ. පන්සිල් පද වලින් දෙවෙනි සිල් පදේ අපිට අදටත් මේ වර්තමානයේත් රකින්න පුළුවන්කම තියෙනවා නම් ඒත් අපිට තාමත් දිනු වෙන්න පුළුවන්කම තියෙනවා. අපි ලැජ්ජා වෙන්න ඕන කාරණාවල් තියෙනවා සමහර වෙලාවට. ලැජ්ජා වෙන්න ඕන කාරණාවල් තමයි අපිට මේ ලක්දිවයින කියන එහෙම නැත්නම් අපේ රට අපේ අපිට උරුම වෙලා තියෙන සංස්කෘතිය මේ දේවල් පිළිබඳව තියෙන වටිනාකම් පහුගිය කාලවල අමුවේ උල්ලංඝනය කරා. ඒක අපි හොඳටම දැක්කා. ඊටාම නිന്ദා සහගත විදිහට හැසිරුණා. අඩුම ගානේ රටේ මිනිසුන්ට ආවේනික අපේ මව්වරුන්ගේ ජාතික ඇඳුමක් වගේ පාවිච්චි කරන ඔසරිය වගේ දේවල් පවා ඒවා හැල්ලුවට ලක් කරා. ඊළඟට අපිට කියලා තියෙන හැම දෙයක් ගැනම හිනහ වෙන ගතියක් අපේ මිනිස්සුන්ගේ තිබ්බා. ඒවා කොච්චර කිව්වත් අඩුම ගානේ සිල් ඇඳුම පවා හරියට අඳින්න කිව්වහම හිනහ වෙන ස්වරූපයක් තිබුණා. අපි ඒවා කොච්චර කිව්වත් ඒ ගැන තියෙන තැකීම අඩු වුණා. දැන් ඒ හැම දෙයකම අපේ ආවේනිකකම නැති කරගත්ත එකේ, අපේ අනන්‍යතාවය නැති කරගත්ත එකේ, අපිට තිබුණ මහා ලාභයන් අමු අමුවේ උල්ලංඝනය කරලා දාලා ඒවා විනාශ කරගත්ත එකේ සාපය ඔක්කොම ලැබෙනවා. ඒකින්ද තාමත් ප්‍රමාද නැහැ. තාමත් අපිට හැදෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි රැඳෙන්න ඕන අපේ එකම. අපි කන බොන දේවල් වලත් අපේ එකම තියෙන්න ඕනේ. අපි ඇවිදින අඳින පළඳින දේවල් වලත් අපේ එකම තියෙන්න ඕනේ. අපිට කියලා අනන්‍යතාවයක් තියෙන්න ඕනේ. ලෝකයට හඬ ගාලා පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ අපේ ආඩම්බරය, අපේ මුතුන් මිත්තන් මේ දේ කරලා තියෙනවා. ඒ කාලයට සාපේක්ෂව ලෝකයට සාපේක්ෂව ඒ යම්කිසි කාලයකදී මේ රට කොච්චර ලෝකයට සාපේක්ෂව දියුණුව තිබ්බ රටක්ද? අද අපිට වැඩිය පල්ලැහැන් ඉන්නේ අතේ ඇඟිලි පහටත් වැඩිය අඩු ප්‍රමාණයක් රටවල්. එකක් නැත්තම් දෙකක්. ඒක තමයි පුදුමාකාර කාරණාව. තාමත් ප්‍රමාද නැහැ. ඉතින් අද අපි මැණිකක් හඳුනා ගන්නටයි සූදානම් වෙන්නේ. ඒ තමයි මේ රටේ බිහි වෙලා මේ මහ පොළොවෙන් පහළ වෙච්ච මැණිකක් නෙවෙයි. ඒ තමයි විදේශ රටක බිහි වෙලා මේ රටට පහළ වෙච්ච මැණිකක්. ඉතින් අද අපිම මේ කතාව ආරම්භ කරන්න අපේ පින්වත්නි සූදානම් වුණේ අද දවසේ අපේ ජයමග රූපහානි මැදිරියට ඉතාමත්ම ගෞරවණීය අපිට දුර්ලභව හම්බෙන මහා ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරන්න යෙදුණා. ඉතින් මට අපේ ජයමග දරුවන්ට මේ කාරණාව උන්වහන්සේට කතා කරන්න ඉඩ දෙන්න තරම් හිත නැමෙන්නේ නැහැ. ඒ තරම්මත් ගෞරවණීය තත්වයක් උන්වහන්සේ කෙරෙහි ඇති වෙනවා. මොකද අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුව, රේරුකාණී චන්දවිමල මහා ස්වාමීන් වහන්සේ, නායෝනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ, කඩවැද්දේ ජිනවංශ මහා ස්වාමීන් වහන්සේලා ඇසුරු නිසුරු කරමින් තමන්ගේ පැවිදි ජීවිතය ඉතාමත්ම අගනා විදිහට සකස් කරගත්ත මහා උතුමයන් වහන්සේ නමක් අද අපිට හම්බ වෙනවා. ඉතින් අපේ පින්වන්තයට හඳුන්වා දෙන්නට අවශ්‍යයි මේ තමයි.
මහා බ්‍රිතාන්‍යයේ කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මහා බ්‍රිතාන්‍යයේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ඒ නම භාවිතා කරන්නේ සම්මත වශයෙන්. උන්වහන්සේව හඳුනාගන්නේ මහා සීහලයේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ විදිහට. ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න ටික අපිට විසඳ ගන්න පුළුවන් වේවි. උන්වහන්සේගේ උත්පත්තිය ජන්මලාභයේ සිද්ධ වෙන්නේ මහා බ්‍රිතාන්‍යයේදී අවුරුදු 13දී උන්වහන්සේ බෞද්ධයෙක් බවට පත් වෙනවා. මම ඉතා කෙටියෙන් මතක් කරන්නේ අපි උන්වහන්සේගෙම මේ පිළිබඳව විමසා බලනවා. අවුරුදු 13දී බෞද්ධයෙක් වෙලා අවුරුදු 14දී ප්‍රෞඪ භූමියට පත් වෙනවා. මේ උන්වහන්සේගේ වදන් වලින් මට ඇහිච්ච දේ, මම අවුරුදු 13දී බෞද්ධයෙක් වුණා. අවුරුදු 14දී පැවිදි වුණා. මම නිකන් අහනවා අපේ පින්වන්තයගේ, හරියට බෞද්ධයෙක් වෙන විදිය දන්නවද? අපේ ළමයින්ව අපි බෞද්ධ කරනවද? බෞද්ධකරණයට ලක් කරනවද? ඉතින් මේ හැම දෙයක්ම විසඳගන්න මත්තෙන්, ඒව ගැන කතා කරන මත්තෙන්, ඉතාම ගෞරවයෙන් අපේ රට වෙනුවෙන්, විශේෂයෙන්ම අපේ ජනවර්ගයා වෙනුවෙන්, අපි වෙනුවෙන්, ඒ වගේම කෙටියෙන් කියනවා ජයමග රූපවාහිනී නාලිකා වෙනුවෙන්, අවසාන වශයෙන් සුළු වශයෙන්ම ජයමග රූපවාහිනී නාලිකා වෙනුවෙන් අපි අපේ මේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඉතාම ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් යුක්තව නමස්කාර පූර්වකව පිළිගන්නවා. තෙරුවන් සරණයි ඔබ වහන්සේට. තෙරුවන් සරණයි අපේ ආන්දනේ. මේ මහා බ්‍රිතාන්‍යයේ කාශ්‍යප ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ, අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ මේ ප්‍රෞඪ භූමියට පත්වීම ආරම්භ කිරීම පිළිබඳව කෙටියෙන් නමුත් මම හිතන්නේ අපේ පින්වන්තයිට ගොඩාක් වැදගත් වේවි. බෞද්ධ වුණ හැටි, බෞද්ධ වෙන්න හේතුව, ඒ වගේම මේ පැවිදි භාවයට පත් වෙන්න හේතුව කොයි විදිහටද ආරම්භ වුණේ කියලා අපේ පින්වන්තයිට දැනගන්නට ලැබුණොත් මම හිතන්නේ ඒක බොහොම භාග්‍යයක්. ඉතින් මම ඉතාම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා ඒ කාරණා ටික අපේ පින්වන්තයිට මතක් කරන විදිහට. හොඳමයි අපේ හන්දේ. මම මගේ කුඩා කාලෙම වයස අවුරුදු 9 විතර වෙනකොට යම් හේතුකින් එක්තරා අසහනයකට පත් වුණා. මම මේ ලෝක ස්වභාවය ගැන කල්පනා කරන්න පටන් ගත්තා. මෙන්න මේ වගේ ප්‍රශ්න ගැනයි, එනම් අපි ඉපදින්නේ ඇයි, ඒ වගේම අපි ජීවත් වෙන්නේ මොකදද, ඒ වගේම මරණයට හේතු මොකද්ද කියලා මේ ප්‍රශ්න මගේ හිත තුළ මතුවීමට හේතුව ගැන ඔනෙකෙනෙක් අහපුහම මම කියනවා, මම සිතන්නේ මගේ මවගේ දුක නිසා වෙන්න ඇති කියලා. මොකද මගේ මව අසතියක් පුරාම දුකින්දා මේ රෝගාතුරුව සිටියා, මේ මැස් මෝනේ තිබුණා. ඒ ගමන මේ කොමහරි වයිස අවුදු නමින් පස්සේ බුදු දහම ගැන දැනගන්නට මට ඉඩ ලැබුණා. ඒවගේම විහාරස්ථානයකට යන්නට මට ඉඩ ලැබුණා. ලන්ඩන් නගරී විහිටි තයි රාජකීය විහාරස්ථානයකට එම විහාරස්ථානයට ගියා. ඒ වගේම භික්ෂු මහන්සලා ඇසුරු කරමින් ඒ ස්වාමීන් වහන්සේලා හා පණ භාවනා කරමින් මම පොත් පවා ගක් බලලා බුදු දහම පිළිබඳව ලොකු පැහැදිලිවට පත් වෙලා අන්තිමේදී කොහරි මහල වෙන්න ඕනෙයි කියන අදහස මාගේ හිත තුළ පහළ වුණා. ඉන් පසුව වයස අවුරුදු 14 වෙනකොට මම පැවිදි වීමට පත් වුණා. ඒ විහාරස්ථානයේ මේ පොඩි අය පැවිදි ගන්න බෑ කියලා මේ මාව යොමු කරා ලන්ඩන් බෞද්ධ විහාරයට, බ්‍රිතාන්‍ය මහා බෝධි සංගමයට. ඒ විහාරස්ථානයට ගියට පස්සේ ඒ වන විට
ඒ විහාරස්ථානයේ වැඩවාසය කරපු නායක හාමුදුරු විහාරාධිපති මහන්සේ එනම් මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස මහානායක හාමුදුරු හමුවෙලා ඒ ස්වාමීන් වහන්සේට මම ලොකු විස්තරයක් කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ මේ ගෙන් ඉල්ලීමක් කරා මම කොහොමද මහාන වෙන්න ඕනේ කියලා පැවිදි වීමට ඇතුළත් වෙන්න ඕනේ කියලා. ඒගමන ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා සිය දෙමව්පියන්ගෙන් ලිඛිත අවසර ගන්න කියලා. ඒ අනුව මාගේ මව්පියන්ගෙන් ලිඛිත අවසර අරගෙන ඒ ස්වාමීන් වහන්සේට එම ලිපිය බාර දුන්න. ඊට පස්සේ ලන්දන් බෞද්ධ විහාරස්ථානයේ 1977 මම පැවිදි වීමට පත් වුණා. ඊට ටික දවසකට ගණ්ඩ ගිහාම දෙමව්පියන්ගෙන් අපේ ස්වාමීන් වහන්සේට බාධා වල්ලාවේ නැද්ද? කැමති වුණාද එකවරම? මගේ මව්පියෝ කවදාකවත් බාධා කරේ නැහැ. මාගේ මව්පියෝ සත්ව තිබුණ එක්තරා පුළුල් අවබෝධයක්. මේ මගේ මව්පියෝ දෙපළ කලාකරු දෙන්නෙක්. මගේ තාතා චිත්‍ර කලාව හැදෑරුවා විදුහලේ. මගේ මව මේ මූර්ති කලාව හැදෑරුවා. ඒ වගේම දෙපළ සතුව තිබුණා යම්කිසි දැනුම් සම්භාරයක්. මේ ඒ වගේම මේ මම මෙහෙම දෙයක් සඳහන් කරන්න ඕන. මේ මම ඔය කියපු බෞද්ධ විහාරස්ථානයට යන්න කලින් මගේ මව ඒ තිබුණු අසනීපය සුව කිරීමේ අපේක්ෂාවෙන් හින්දු භාවනාවක් ප්‍රගුණ කළා. මේ TM කියන භාවනා ක්‍රමය අනුව ඒ ගමන ඒ වන විට මම විචින් විට අම්මට කියා හිටියා මම ජීවත්වන්නේ එක්තරා අසහනයක් ඇතිව සතුටක් නෑ කියන එක. ඒකන මගේ අම්මා ආරාධනා කරවා ඇය සමගම එම අදාළ මධ්‍යස්ථානට කියලා භාවනා කරන්න කියලා. එනමුත් කිසියම් හේතුවකින් මම කැමති වුණේ නෑ ඒකට. මම ඔය කියන තැනට ගියේ නෑ. නමුත් කොහොම හරි මම මීට පෙර මේ සඳහන් කරපු විදියට මේ බුදු දහම ගැන කොහොම හරි දැනගත්තා. එම කාල පරිච්ඡේදය තුළ අපි රූපවාහිනී වැඩසටහනක් දැක්කා. මේ ශෞලින් පූජකවරු පිළිබඳව විකාශනය වෙච්ච 1970 ගණන්වල විකාශනය වෙච්ච වැඩසටහනක්. එතකොට ඒකේදී එක්තරා තරුණ ළමයෙක් විහාරස්ථ එම විහාරස්ථානයට ඇවිල්ලා පැවිදි වුණා. ඒ වගේම ඒ කියන පොඩි හාමුදුරු ඇතුළු ශෞලින් පූජකවරු මේ භාවනා කරගෙන ඉන්නවා දැක්කා. ඒ වගේම මේ කංෆු කරගෙන ඉන්නවා දැක්කා. අර ජපාන් හා චීන ක්‍රමයට මහායාන පූජකවරු. ඒකමන අපේ නිවසේ තිබුණා කෙක් ආගම් පිළිබඳව විස්තරයක් සහිත පොතක් ඒකක් බැලුවා. ඒකමන කොමාරි මට හිතුණා මේ මහායාන කියන මේ බුද්ධාගම මට ගැලපෙයි කියලා. කෙසේවෙතත් මගේ මවට මේ කතාව කිව්වි පස්සේ මේ මම මගේ මවට කිව්ව ඇත්තවශයෙන්ම මේ මට බෞද්ධ විහාරස්ථානයක් සොයල දෙන්න කියලා. අපේ නිවස කිට්ටුවෙන් පිහිටි ස්ථානකට කතා කරලා මේ බලන්නයි කිව්වා. ඒ ගමන අම්මා දුරකථන නාමාවලිය බලලා මේ ළඟපාට විහාරස්ථානකට කතා කරා. බලපුවාම මේ තයි රාජකීය විහාරස්ථානයක්.
ඊට පස්සේ මාව එතෙන්ට පිටත් කළා. මේ ඉතින් ඒ නිසා මුලින්ම මේ තායි විහාරස්ථානයකට තමයි මම ගියේ. පසු කාලීනව තමයි මේ ලංකායි විහාරස්ථානයක් හා සම්බන්ධ වුණේ. අපේ සැනස පවුලේ තව සහෝදර සහෝදරියන් හරි කවුරු හරි හිටියද? මාගේ සහෝදරෙක් ඉන්නවා, එක්කෙනා ඉන්නේ, එච්චරයි. වැඩිමල් කෙනෙක්ද? බාල කෙනෙක්? මල්ලි කෙනෙක්. ඔව්, මේ බාල සහෝදරෙක් විතර ඉන්නේ. ඒකයි. හොඳයි. දැන් මේ 1979 වල සිද්ධ වෙන සිද්ධිය. අපි කොයිතරම් ආදර්ශ සම්පන්න වෙන්න ඕනද? එක්තරා රූපවාහිනී වැඩසටහනක් බලලා තමයි මේ සුදු කුමාරයා පැවිද්දට එන්නේ. මේ රූපවාහිනී වැඩසටහනේ ඉන්න භික්ෂුන් වහන්සේලා දැකලා. ඉතින් එතකොට බෞද්ධකම කියන එක දැකීමෙන් ඇති වෙන, පළවෙනියෙන්ම දැකීමෙන් පැහැදීම ඇති වෙන ස්වභාවයේ තියෙන දෙයක්. ඉරියව් දැකීමෙන්, අස්සජි මහ රහතන් වහන්සේගේ ඉරියව් දැකීමෙන් තමයි උපතිස්ස පරිබ්‍රාජකයා, කෝලිත පරිබ්‍රාජකයා අපේ පින්නන්ත අය දන්නවා පැහැදෙන්න ඉස්සෙල්ලා. අපේ තියෙන වගකීම ඒක, අපේ රටේ තියෙන වගකීමත් ඒක. බෞද්ධ රටවල් අතර තේරවාදී බුදුදහම තියෙන ප්‍රධානම රට උනේ ලංකාව කියලා තමයි අපිට දැන් කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ තරමටම අපි බෞද්ධ පිරිස් කියලා කියන්නේ මහා සටන්කාමී, එහෙම නැත්නම් බොහොම අවිනීතවත් හැසිරෙන ස්වභාවයක් තියෙන සමහර අය නිසා අපේ භික්ෂුව පිළිබඳව වුණත් තියෙන ගෞරවනීය ස්වභාවය ටික ටික අයින් වෙලා යෑම ලෝකේ කී දෙනෙකුට පාඩුවක් සිද්ධ වෙනවද? ඒ මොකද දැන් අපිට තේරෙනවා මේ වගේ මහා උත්තමයක් බිහි වෙන්නේ එක්තරා රූපවාහිනී වැඩසටහනක් මූලික වෙලා. හොඳයි. පැවිදි වෙලා දින කීපයයි තමන්ගේ මව් භූමියට පැමිණෙනවා උන්වහන්සේ. ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන්න පුළුවන් දෙයක්. මව් භූමිය කියලා කිව්වේ මව් භූමිය. උපම් භූමියට අපි මව් භූමිය කිව්වට උන්වහන්සේ මව් භූමිය කියන්නේ ලංකාවට. උන්වහන්සේට ඒ හැඟීම අප්‍රමාණව තියෙනවා. කතා කරපු කෙටි වෙලාවකින් අපිට හැඟුණා. සමහර විට අපේ රටේ නායකින්ට හැඟීම නැහැ. අපේ රට විකුණලා දාන්න කටයුතු කරපු සහ කරන මිනිස්සුන්ට තමන්ගේ මව්බිම කියන හැඟීම නැහැ. හැබැයි මේ සුදු ජාතික සම්භවයක් තියෙන මේ සීහලේ කාශ්‍යප හාමුදුරුවන්ට මව්බිමුනේ ලංකාව. අපි ගොඩක් කෙනෙකුට දැනෙන්න ඕනේ මේ බව. ඉතින් වසර 14න් ප්‍රෞජාභූමියට පත් වෙලා දින කීපයක් ඇතුළත මේ රටට පය තබනවා. තමන්ගේ මව්බිමට පය තබනවා. මේ පිළිබඳව යම් අදහසක් මොකක්ද අපේ ස්වාමීන් වහන්සේ මේ සීහලේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ කියලා හඳුන්වන්නේත් මගේ මව් රට, මගේ උරුමය සියල්ල මේ සුදු ජාතික බව සම්පූර්ණයෙන් අතහැරලා දාලා ඇයි ඔබ වහන්සේ මේ අපේ මිනිස්සුන්ට වටිනාකමක් නැති අපේ මේ රට ආදරයෙන් වැළඳගන්නේ? කොටි බිකිනවා නම් මම මේ අපගේ සීහල රට දකින්නේ මේ නිර්මල තේරවාද බුදු දහමේ කිරි අම්මා හැටියටයි. භාරතීන් මේ තේරවාද බුදු දහම වඳවැලේකට පස්සේ විශේෂයෙන්ම අපේම හාමුදුරු මේ නිර්මල බුදු දහම ආරක්ෂා කරේ. ඒ වගේම ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ මාතලේ අලු විහාරයේදී එම ධර්මය ටික එම මේ ඕල පුස්කොළ පොත්වල වෙහෙස මහන්සි වෙලා අපේ මහාමුදුරු තමයි ඒ ධර්ම ටික ලේඛන ගත කරේ. ඒ වගේම මම මේ
පුංචි තේරවාද බෞද්ධ රට දකින්නේ පුංචි බෞද්ධ දිවිය ලෝකයක් හැටියටයි. දිවිය ලෝකයක් හා සංසන්දනය කරන්න පුළුවන්. ඉතින් මම ලොකු සංවේගයකට පත් වෙලා ඉන්නවා. අද මේ වකවානුවේ අපේ දේශයට විච්චා ඒවා ගැන. එනිසාම මෑතදී වසර හතකට පමණ පසුව නැවට ආවා. සංවේකයට පත්වෙලා වේදනවකට පත්වෙලා අපේ බෞද්ධ ජනතාවට පිහිත වෙන්න බලාගෙනයි. මම මහසිහලි කාශ්‍යප කියන නාමය භාවිතා කරන්නේ මේ රටේ පූර්මාකාරයේ හැටියටයි. මම මීට වසර විශේෂයෙන් දෙකකට පමණ පෙර හිතාමතා මේ අධිෂ්ඨානයක් ඇතිව සීහල අනන්‍යතාවේ වැළඳගත්තා. මේ මම හෙන්දිවෙනි සීහල භික්ෂු මහන්සේ නමක් හැටියටයි. මගේ නිල නාමය නම් අරකමයි තවම, මහ බ්‍රිතාන්‍යයේ කස්සප කියලා. එනමුත් මගේ හදවත ඇවිල සීහල හදවතක්. මගේ ආකල්පය ඇවිල සීහල ආකල්පයක්. මගේ සාර ධර්ම ඇවිල්ලා සීහල බෞද්ධ සාර ධර්ම තමයි. සෑහෙන කාලයක් පුරාම මම ක්‍රමක්‍රමයෙන් මේ රටේ එක්කෙනෙක් හාමුදුනවක් බවට පත් වුණා. බිම බලාගන්න ලැජ්ජාවේ. ඇයි මේ රටේ ඉපදිලා මේ ජාතිය කියන අම්මගෙන් පෝෂණය වෙලා මේ රටට වින කරන පුරුෂයෙක් විදිහට හැදිලා තියෙනවද? හැම තැනකම පුංචි පුංචි තැනක හරි දූෂණයක් වුණා නම්, යම් කිසි කෙනෙක් පගාවක් ගත්තනම්, තමන්ගේ රැකියාවකට පිටින් පගාවක් දුන්නනම් පොඩි තැනකින් පවා, ඒ වගේම තමන්ගේ වාසියට වැඩ කරානම් තමන් ගැන විතරක් හිතලා අකාර්යක්ෂම නාස්තිකාර විදිහට කටයුතු කරානම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ චීවරය පවා පාවිච්චි කරන හැටි කියලා දෙලා තියෙද්දි, ඒ චීවරය අයින් කරන හැටි කියලා දෙලා තියෙද්දි, ඒ ආභාෂයෙන් ඒ බෞද්ධ සංස්කෘතියකින් යුක්තව පෝෂණය වෙච්ච අපි ඒ සියල්ලම හැරදාලා ආත්මාත්මකාමීව ජඩ ඉතාම කැත අදහස් ඇති කරගෙන වෙන කොහාටවත් ආවඩමින් මේ රටේ ඉඳගෙන වෙනත් තැන්වල ප්‍රයෝජනයට මේ රට භාවිතා කරමින් කටයුතු කරන පිරිසක් බිහි වෙනකොට බුද්ධ ධර්මයේ දිව්‍ය ලෝකය, බුද්ධ ධර්මයේ දිව්‍ය ලෝකය කියලා මේ රට හඳුන්වන්නට තේරවාදී බුදුදහම, නිර්මල බුදුදහම තියෙන රටක් විදිහට බුද්ධ ධර්මයේ දිව්‍ය ලෝකය කියන වචනේ, මේ වචනේ නේ පින්වත් මම හැමදාම අපේ පින්වන්ත අයට කියනවා, වචනෙට වැඩිය හැඟීමයි වටින්නේ කියලා. එතකොට ඒ විතරක් නෙවෙයි, බුද්ධ ධර්මයේ කිරියම්මා, කිරියම්මා කියන්නේ අපි දන්නවා මව් නැති වුණාම මේ ඊළඟට හදාගන්න අම්මට කියන කිරියම්මා කියලා. උන්වහන්සේට කොච්චර හැඟීමක් තියෙනවද කියලා තේරෙනවා ඉන්දියාවේ පහළ වෙච්ච මේ ධර්මය. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ උතුම් ධර්මය රැක්ක කිරියම්මා තමයි මේ ශ්‍රී ලංකාව. මෙච්චර වටනේ ලංකාව පිරිහෙන්න විදිහක් නැහැ, පිරිහෙන්නේ නැහැ අපේ පින්වත්නි. දැන්වත් අපි නියම් බෞද්ධ විදිහට කටයුතු කරන්න පෙළ ගැහෙන්න ඕනේ. ඒ නිසා වෙන්ම අපි මෙවැනි උත්තමයාණන් වහන්සේලාගේ පහස ලබන්න ඕනේ. ඒ කතා ප්‍රවෘත්ති අපේ ජීවිතවලට ගොඩාක් එකතු කරගන්න ඕනේ. ඒ ආදර්ශය අපිට දැනෙන්න ඕනේ. අපි කියන්නේ මුළු ශරීරය ලොමු දැහැගන්න උනා කියලා. අන්න එහෙම ලොමු දැහැගන් වෙන මට්ටමකට පත් වෙන්න ඕනේ. දැන්වත් අපි හරි පැත්තට හැරෙන්නම ඕනේ. හැරෙන්නම ඕනේ. එහෙම වුණොත් විතරයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ කටයුතු සම්පාදනය කරගන්න. උන්වහන්සේ මේ රටට වැඩම කරාට පස්සේ
නොයේකුත් අරන්න සේනාසන යුද්ධ කාලදිත් පදවිය මඩකලපු අම්පාර පැත්තේ. ඒ වගේම සීගිරි මේ වගේ නොයේකුත් තැන්වල අරන්න සේනාසන ඇසුරු නිසුරු කරමින් බොහෝම දුෂ්කර ජීවිතයක් ගත කරන තමන්ගේ අධ්‍යාත්මික සුවය ආරක්ෂා කරගන්න ලබාගත් ඒ උතුම් පැවිද්දට යහපතක් වෙන්න. ඒ වගේම උන්වහන්සේකින් කියවෙච්ච එක ප්‍රබල වචනයක් තියෙනවා. මේ ලෝකේ ස්වභාවයේ තියෙන දුක තේරුම් අරගෙන ඒකට විසඳුමක් එවුවා කියලා. ඉතින් මේ ඔක්කොම නියම බෞද්ධයෙක් වීමේ ලක්ෂණ උන්වහන්සේගේ ජීවිතයෙන් හොඳටම ප්‍රදර්ශනය වෙනවා. ඒ නිසාවෙන්ම අපි අවුරුදු 14න් පස්සේ අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ මෑතක් වෙනකම්ම අරන්නේ සේනාසනවල අපේ ගෞරවනීය රේරුකාණී චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පහස ලැබමින්, ඒ වගේම නායවනි අරියධම්ම ස්වාමීන් වහන්සේගේ පහස ලැබමින්, කඩවැද්දේ ජිනවංශ ස්වාමීන් වහන්සේ, බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක ස්වාමීන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලාගේ පහස ලැබමින් කටයුතු කරනවා. ඒ පිළිබඳ විස්තර අහන්න මත්තෙන් මට අහන්න හිතෙන්නේ ඔබ වහන්සේ මේ පාසාව ප්‍රගුණ කරගෙන තියෙනවා. ඉතින් මේවා සිද්ධ කරගත්තේ කොහොමද කියලත් අපේ මේ පින්වන්ත අයට බොහොම වැදගත් වේවි. ඔබ වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය තමන්ගේ රට වෙනුවෙන් මේ විදිහට කැප කරන්නට ඒ භාෂාව ඉගෙනගෙන ඒ වගේම ධර්මය හදාරන්නට කටයුතු කිරීම. මම අමුතුවෙන්ම මේ සිංහල භාෂාව ඉගෙන ගත්තේ නැහැ මට මතක හැටියට. නමුත් භාවිතයෙන් තමයි පුරුදු වෙලා තියෙන්නේ. මේ එක සැරක් මට මතක හැටියට මේ දායක මහත්මෙක් අකුරු කීපයක් ඉගෙනවා එතුමාගේ යෝජනාව පරිදි. නමුත් ඒකෙන් එච්චර ප්‍රයෝජනක් ලැබුණේ නැහැ මට. මොකද ඒ වෙන විට ඒ අකුරු මොකද්ද කියන එක මම දැනගෙන හිටියා. තනිකර භාවිතයෙන් තමයි මෙච්චර කාලයක් පුරාම මේ භාෂාවට පුරුදු වෙලා තියෙන්නේ. අකුරු නම් මගේ හිතට ආවා නිකන්. මේ කොහෙන් ආවද කියලා කියන්න අමාරුයි. මේ අමුතුවෙන් මෙච්චර ඉගෙන ගත්තේ නැහැ. ඒව අමුතුවෙන් මෙච්චර ඉගෙන ගන්න ඕනේ කියලා හැඟීමක් තිබුණේ නැහැ. ස්වභාවයෙන්ම මේ භාෂාව කැරෙහි තිබිච්ච මේ උනන්දුව නිසා මේ කොහොමහරි මේ භාෂාවට පුරුදු වෙලා තියෙන්නේ. මේ මගේ තියෙන කුතුහලයක් මේ භාෂාව පිළිබඳව අනික මේ එක එක වචන ගැන මම විමසනවා. මේ දැන් අද කාලේ යම් තාක් දුරට මේ භාෂාවේ භාවිතය පරිහානියට පත් වෙලා තියෙනවා කියලා අපි කියන්න පුළුවන්. මේ උදාහරණයක් වශයෙන් අද මේ බොහෝ දෙනා සිංග්ලිෂ් කතා කරනවා. නමුත් ඉසෙලින්දන් මේ සිංග්ලිෂ් අහන්නට මගේ කිසිම කැමැත්තක් තිබුණේ මේ මේ ඒක මට අප්‍රියයි කොහොමද කියනවනේ. මේ ඒකෝ මගේ අදහසට අනුව මේ අපි ඒකෝ ඉංග්‍රීසියෙන් කතා කරන හොඳයි නැත්නම් සිංහලෙන් කතා කරන හොඳයි. මේ මොකද මේ ඇත්ත වශයෙන්ම සිංහල භාෂාවේ මේ හුඟ ඉංග්‍රීසි වචනවලට වචන තියෙනවා. මේ නමුත් ඒවාදී භාවිත කරන්නේ ඒ හේතු කොටගෙන මේ භාෂාවෙන් එක පරිහානියටපත් වෙනවා. ඉතින් මේ ඒ හින්න මම ඒ වචන පිළිබඳව නිතරම විමසනවා. ඒකයි. ඉතින් ඒ වගේම මේ ඕනිම භාෂාවක් ගැන කිව්වොත් භාෂාවක් භාවිත කරනකොට තමයි මේ කෙනෙකුට එම භාෂාව හොඳින් ඉගෙන ගන්නට අවශ්‍ය වන දැනුම ලැබෙන්නේ භාවිතයෙන්ම තමයි. භාවිතය කියන වචනය ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් අපිට ලැබිච්ච දෙයක්. භාවිතයෙන් තමයි
හැමදේම නිවැරදි වෙන්නේ. එක්තරා පාට ද්‍රාවණයක් තියෙනවා කියලා හිතමු අපි පින්නත්. මේ පාට ද්‍රාවණය නැවත 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 සකස් වෙන්නේ නැතුව ඒකට වෙනත් වෙනත් නොයෙකුත් පාට එකතු වුණා. අන්තිමට මිශ්‍ර පාටක් වෙලා ඒක තිබ්බ මුල් පාට නැති වෙලා යනවා. ජාතියකුත් එහෙමයි. ජාතියට ආවේනික පාට රැකෙන්න නම් භාෂාව රැකෙන්න ඕනේ. ඒ ජාතියට අදාළ සංස්කෘතිය රැකෙන්න ඕනේ. ඒකට ආවේනිකව තිබුණ අනන්‍යතාවයකින් යුක්තව තිබුණ සියලු දේ රැකෙන්න ඕනේ. ඇඳුම් පැළඳුම් මේ පවා රැකෙන්න ඕනේ. සමහර වෙලාවට කතා කරන්න ගියාම පසුගිය කාලේනම අපි දැක්කා හොඳට කොස් තෙල් කාලා ගම්වල හොඳට අපි හැදිලා වරෙන් ඵලයන් බං උඹ කියලා හොඳට කතා කරලා එහෙම මේ නගරයට ආපු අපේ සමහර අයට සිංහල උච්චාරණය කරනකොටත් නිකන් හරි කැමැත්තක් තියෙනවා වගේ නිකන් ඉංග්‍රීසියෙන් උච්චාරණය කරන්න ගියාම ඒ වගේ මොකක්ද ගැතිකමක් හැදුනා. ඒ ගැතිකම කොච්චර එහාට ගියාද කියනවනම් බෞද්ධ සිංහල පාසල්වල ඉගෙන ගන්න එක අවනම්බුවක් වගේ හරියට නිකන් අන්තර්ජාතික විද්‍යාලයකට තමන්ගේ ළමයෙක් නොගියොත් අවනම්බුවක් වගේ කියන තැනට පවා අපි සකස් වුණා. රටෙන් ලෝකෙට නිර්මාණය කරන කෙනෙක් නිර්මාණය කරන්න වුණාම රටේ අනන්‍යතාවය ඇතුවයි ලෝකෙට කෙනෙක් යවන්න නිර්මාණය කරන්න ඕන. ඒක අපේ නායකින්ට අමතක වුණා. ඒකින්ද අන්තර්ජාතික විද්‍යාලවල තියෙන බෞද්ධ ධර්මය ගැන්වීම් සිංහල භාෂාව ගැන්වීම් ඒ සියල්ල ආපහු වැදලා ගත්තා. එහෙටම ගැති වුණා ඔක්කොමලා. ඉතින් එහෙම ගැතිවීමකින් මේක ඔක්කොම දියලා යමින් තියෙනවා. ඉතින් මොනවද රකින්නේ දැන්? අඩුම ගානේ ආර්ථිකයවක්වත් රැක ගන්න බැරුව එවැනි තත්ත්වයට පත් වෙන්න කොච්චර හේතු තිබ්බද? මේ හේතු කතා කරන්නේ නින්දා කරන්නවක්වත් බැනුම් අහන්නවක්වත් නෙවෙයි. බනින්නවත් නෙවෙයි. මේ ඔක්කොම කතා කරන්නේ අපි පින්නත්දී දැන්වත් අපි තාමත් පුළුවන්. තාමත් පුළුවන්. දැන්වත් අපි අපේකම රැකගෙන අපිට අනන්‍යතාවයකින් යුක්තව කටයුතු කරන්න පුළුවන් තත්යකට පත් වෙන්නටම ඕනේ. පත් වෙන්නටම ඕනේ. දැන් තමයි අපි උන්වහන්සේගෙන් ඊට කලින් මම මේ ඉතාම ප්‍රබලම කාරණා උන්වහන්සේගෙන් විමසන්න ඉස්සෙල්ලා අපි විමසලා ඉමු. මොකද මේ අවසාන ප්‍රශ්නයට ලොකු චිත්ත පීඩාවක් ඇති වෙවි. මම ඊට කලින් අහන දේ අහලා හිටියාම ඔබ වහන්සේගේ අධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න කොයිතරම් මේ රටේ අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා ආරණ්‍ය සේනාසන ඒ වගේම ඒ වන සේනාසන ආදී ඒ නොයෙකුත් තැන්වල මේ රටේ මිනිස්සුන්ගෙන් ලැබිච්ච උපකාර සත්කාර ආදී කොයිතරම් නම් හේතු වුණාද ඔබ වහන්සේගේ අධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න? විශාල වශයෙන් අතෝසෙන් මේ මෙච්චර කාලයක් පුරාම අපගේ මිනිසුන්ගෙන් සිව්පස ලබා අපි මේ අපේ සිහල ජනයාගෙන් යැපුණා. ඒ සියල්ලම මට කිසිම මතක් වෙනවා කිසි තාකේක මතක කරන්නේ නෑ. ඒ වගේම ඒ සම්බන්ධව අපි මේ මහනදම් පිරීම සඳහා පූණ හදවතින් ඇප කැපවෙල ඉන්නවා. මෙච්ච කාලයක් තිස්සේ අපගේ සිහල ජනයා මේ අනුව අප කරා විශ්වාසයක් තබාගෙන මේ අපහට ඇපෝපස්ථාන කරේ. වසර 45ක් පුරාම මේ රටේ ජනයා මම සලකන්නේ මගේම මිනිසු හැටියටයි, මගේම පවුලේ අය හැටියටයි. උදාහරණයක් වශයෙන් මේ මම ඉංගලන්තයට ගිහිල්ලා එහෙදී වැඩවාසය කරනකොට ඒ හැඟීම ඇති වෙන්නේ නැහැ. මොකද ඒ රටවල් වල ජනයා සතුව ඇති සාර ධර්ම වෙනස් විට වඩා. නමුත් අපගේ සිහල ජනයාගේ එම ජන හදවත තුළ මහා සද්ධාවක් තැන්පත් වී තිබෙනවා.
ඒක පෞරාණික ශ්‍රද්ධාවක්. ඒ වගේම මහා සංඝරත්නය කැරෙහි ඇති පෞරාණික ආදරයක් අත් වශයෙන්. මේතිකින්ම අපි මිනිස්සු නොසන්සුන් වෙලා ඉන්නවා. කුපිත වෙලා ඉන්නවා. තරහයින් ඉන්නේ. අපේ ජනයාට ගොඩාක් ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඒවගේම එතැම්බිට මේ අපිට දැනගන්නට ඉඩ ලැබෙනවා සමහරවිට ඇතැම් සංඝයා වහන්සේලාගේ අසංගුර ශීලි පැවැත්ම ගැනත් මිනිස්සු අප්‍රසාදිත පත් වෙලා දෝසාරෝපණය කියනවා. ඒ නමුත් මම මෙතන සඳහන් කරන්නේ මෙන්න මේකයි. ඒ යම් ගැටීමකට හේතුව තමයි අපගේ සිංහල ජනයාගේ මහා සංඝරත්නය කැරෙහි ඇති ඉතා ගැඹුරු ඒවගේ පෞරාණික ආදරය. අපේ මිනිස්සු මහා සංඝරත්නය දුඟාක ආදරේ. මේ අපේ මිනිස්සු තම දන්නවා සංඝරත්නය කවුද කියන එක. ඒ නිසා ඒක මට තිස්සේ මතක් වෙනවා. ඒ අනුව මම බොහොම කැමති මේ ඉතාමත්ම මේ ඇප කැප වෙලා අපගේ සීල ආරක්ෂා කරමින් බණ භාවනා කරමින් මේ අපේ ජනතාවට මේ සංඝ වහන්සේ නමක් හැටියට පිහිට වෙන්න මම බොහොම කැමතියි. අපේ ජනතාවට යහමඟ දහමඟ පෙන්වන්නට මම ඇප කැප වෙලා ඉන්නවා. අපේ ජනයාගේ යම් පීඩාවකට මේ සහනයක් සැලැස්සෙන පරිදි මම කටයුතු කරන්නට කැමති. බොහොම ප්‍රබලව අපි මේ තත්ත්වය ගැන විමසපුහම අපේ පින්වත් උන්වහන්සේගේ අධ්‍යාත්මික දියුණුව සඳහා අපේ රටින් මොනතරම් ලාභයක් මොනතරම් අනුග්‍රහයක් ලැබුණද කියලා උන්වහන්සේ ගැන බොහෝම ලොකු කෘතගුණ දැක්වීමකින් ඉන්නේ. ඉතින් මෙතනදී අපිට මතක් කරන්න තියෙන්නේ ඔය උන්වහන්සේ මතක් කරන කතාව. වැඩි පිරිසක් ඉන්නවා තාමත් කුසලය ආරක්ෂා කරගෙන ජාතිකත්වය තුළ තමන්ගේ රට රැකගන්නට ඕනේ, ඒ සඳහා කැපකිරීම කරන්නට ඕනේ කියලා රැඳිලා නිස්සද්දව උපේක්ෂාවෙන් තමන්ගේ තියෙන බලයවක්වත් පාවිච්චි කරන්නේ නැතුව ඉන්න ස්වභාවයක් තියෙනවා. අපි අපේ දේ රැකගන්න වෙයි. අපි අපේ දේ හැමදාම පාවා දීලා තියාගෙන හරියන්නේ නැහැ. ඕනම කෙනෙකුට නිවැරදි වෙලා මේ මොහොතේ ඉඳලා හැදෙන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. මේ තියෙන ව්‍යසනය දැකලා අඩුම ගානේ. ඇයි අපිට හැදෙන්න බැරි? ඇයි අපිට සංවේගය උපදවා ගන්න බැරි? දන්නවද? මං අර කිව්ව සංවේගයක ජනකම කතාව තමයි දැන් මේ කියන්න හදන්නේ. මේ වැඩ ඉන්නේ නිවන් දකින්න ලංකාවට වැඩම කරපු සුදු හාමුදුරුවෝ. නිවන් දකින්න ලංකාවට වැඩම කරලා වසර 40කට වැඩි කාලයක් අපේ මිනිසුන්ගෙන් පෝෂණය ලැබලා කටයුතු කරනකොට තමන්ට දානෙටික සිව්පස්ය සකස් කරලා දුන්න මේ රටේ ජනතාව දුකටපත් වෙනකොට දැන්ට වසර ගණනාවක සිට උන්වහන්සේ ප්‍රතිපත්තියේ ඉඳිමින් උපේක්ෂාව වඩමින් භාවනාව ප්‍රගුණ කරමින් ඒත් එක්කම මේ රටේ මිනිස්සයව යම් කිසි ආකාරයක නිවැරදි තැනට අරගන්න ඕනේ කියලා කටයුතු කරනවා. උන්වහන්සේගේ දැක්ම දැනට අසර 4කට ඉස්සෙල්ලා අපි වැළඳගත්තා නම් මං හිතන්නේ අද මේ ව්‍යසනයේදී අපිට උත්තරයක් තියෙනවා. උන්වහන්සේ දැන් වසර ගණනාවක් ඉඳලා අපේ අයට හෙළ ගොවි තැන හෙළ බීජ රැකලා දෙන්න පලිබෝධනාසක ඒ තරම් ඕන වෙන්නේ නැති, රසායනික පොහොරේ තරම් ඕන වෙන්නේ නැති
අද අපි මේ යුද්ධයක් ඇති කරගෙන පුද්ගලයෝ නමින් බෙදාගෙන තරඟ ඇති කරගන්නවා. රසායනික පොහොර භාවිතා කරොත් එක කණ්ඩායමක්, භාවිතා නැකරුවොත් තව කණ්ඩායමක් කියලා අපි හැම දෙයකටම දේශපාලනය අරගෙන රට ගැන කතා කරන්න කිසිම දෙයක් බෑ. ඒවා දේශපාලන විදිහට හැම දෙයක්ම බෙදා ගන්නවා, අම්මා තාත්තත් බෙදා ගන්නවා. එහෙම කටයුතු කරන්නයි අපි සූදානම් වෙලා ඉන්නේ. නමුත් උන්වහන්සේ තනියම මේ තමන්ගේ පැවිදි ජීවිතය ඇපේට තියලා මේ පැවිදි ජීවිතය සුරක්ෂිත කරගන්න අතරවාරේ ගොවිතැන් කටයුතු වලට, ඒ වගේම මිනිසුන්ට උදව් කරන්න බොහෝ වශයෙන් උදව් කරන්න, විශේෂයෙන් ගොවිතැනට අවශ්‍ය කරන අපේ මිනිසුන්ගේ ආහාරය සපයා ගන්න අපිට ආවේණික වෙච්ච කොස්, ඒ වගේම මී පැල, ඒ වගේම පොල් වගාව, ඒ වගේම කිරිගව පාලනය, ඒ වගේම ගෙවත්ත සකස් කරගන්න උදව් කිරීම වැනි විශාල කාර්යභාරයක් මේ වෙනකොට සිද්ධ කරමින් ඉන්නවා. මම මේක කියන්නේ සංවේගයක් ඇති කරගන්න කියලා. තාමත් තේරුනේ නැහැ අපේ අයට. තෙල් පෝලිමේ ඉඳලා, ගෑස් පෝලිමේ ඉඳලා එළියට ඇවිල්ලා මොකක් හරි කරගන්න පුළුවන්. හාල් පෝලිමේ ඉඳලා හාල් ටිකක් ගන්න බැරි වෙන දවස මෑතක නෙවෙයි කියලා කවුරුත් කියනවා. ඒ තරම්ම දුර ඈතක නෙවෙයි කියන එක කවුරුත් කියනවා. දැන් මේ වෙනකන් කියපුවා විශ්වාස කරෙත් නැහැ. සලාක ක්‍රමයට තෙල් ගන්න වෙයි කියලා දැන් මාස ගානකට ඉස්සෙල්ලා කිව්වා, කවුරුත් විශ්වාස කරේ නැහැ. හිතුවේ ඒ වසුරංගනා කතා කියලා. අද මොකද තත්ත්වේ? හාල් පෝලිම ගැන කියවෙනකොට අපේ කට්ටිය හිතනවා නෑ, ඒක වෙන්නේ නෑ කියලා. අපි හැමදාම හිතන්නේ නෑ අපිට වෙන්නේ නෑ කියලා. ඉතින් ඒ නිසා වෙන් අපි මේවා දැන්වත් තේරුම් අරගෙන කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම තමයි මහා මුහුදට දත නියවගෙන ඉන්නවා, මට අහවල් බෙහෙත් ටික නෑ, අහවල් බෙහෙත් ටික නෑ කියලා. අපිට ඕන තරම් මේ රටේ, අපි පොඩි කාලේ අපි කවදාකවත් පණු පෙත්තක් බිවේ නෑ. කුඹුරු දළු ටික පොඩි කරලා මාසකට දෙකකට සැරයක් අපිට අපේ දෙමව්පිය ලබා දුන්නා, සියලාචිලා ලබා දුන්නා. මෙන්න මේක තමයි පණු බෙහෙත. කවදාකවත් පණු අමාරුකින් අපි පීඩාවට පත් වුණේ නැහැ. දේශයේ ඕන තරම් තිබුණා අවශ්‍ය කරන දේවල්, අවශ්‍ය කරන මෙද මහත්තුරු. අද පරිස්සමෙන් කොච්චර අපි පුරුදු වුණාද කියනවනම්, හදිස්සියේ සර්පෙක් දෂ්ට කරොත් අද මේ වර්තමානයේ, හදිස්සියේ බල්ලෙක් කෑවොත් පින්නත්නේ ස්පිරිතාලයක අපිට පිටරටින් එන බෙහෙත් ටික නැහැ. අපේ දේවල් අතහැරිය හින්දා අපි යැපුම් මානසිකත්වයකට වැටිලා මේ තරම් දුකක් විඳින්න හේතු වෙලා තියෙන්නේ අපේ දේවල් ඔක්කොම අතහැරිය හින්දා. උන්වහන්සේට ඇතිවෙච්ච සංවේගය මාව පෝෂණය කරපු මිනිස්සුන්ව පෝෂණය කරන්න ඕනේ කියලා. අපේ රටේ දේශපාලඥයොත් පෝෂණය වුණේ අහිංසක මිනිස්සුන්ගේ. ඒ මිනිස්සුන්ට කොච්චර හැඟීමක් තියෙනවද? පරම්පරා ගානක් පිටරටවල වතු බැංකු පිටින් හම්බ කරපු මිනිස්සු, අපේ රටේ අපේ අහිංසක මිනිස්සු මැදපිරිත රටවල් වලට ගිහිල්ලා තමන්ගේ මුළු ජීවිතේම පූජා කරලා යමක් හම්බ කරලා රටට එවලා ඒ පෝෂණය කරපු, රට පෝෂණය කරපු මිනිසුන්ගේ රීරි මාංශය උරාගෙන බුණෝ වගේ මේ මිනිස්සු මේ ඔක්කොම උරාගෙන බීලා අවසානයේ දැන් තාමත් රට ගැන හැඟීමක් නැහැ. නමුත් මහණ දම් පුරපු, තපස පුරපු උන්වහන්සේ තපස තුල ඉඳගෙන මේ රට පෝෂණය කරන්නට, මාව පෝෂණය කරපු ජනතාව පෝෂණය කරන්නට ඕනෑ කියලා මහා සංග්‍රාමයකට උර දීලා තියෙනවා. ඒ පිළිබඳවත් අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ හඬාව දෙනවා නම් අපිට බොහොම වටිනවා. අපි බලාපොරොත්තු වෙනවා අපගේ ජනයාගේ සුභසිද්ධිය සඳහා. මිනිසු මේ තිකින්ම අත්විඳින මේ පීඩාවෙන් ඉවතට එන පරිදි මිනිසුගේ ඉතා මූලික යම් යම් අවශ්‍යතාවයන් ගැන හිතලා, විශේෂයෙන්ම ආවේණික හා සාම්ප්‍රදායික ගොවිතැන් ක්ෂේත්‍රය මෙන්ම වගා කිරීම් ක්ෂේත්‍රය, ගෙවත් වගාව, එවගේම පාරම්පරික සාම්ප්‍රදායික හෙළ වෙදකම් ක්ෂේත්‍රය
නගා සිටුවීම සඳහා අපි යම් කිසි වැඩ පිළිවෙලක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම සුළුවෙන් හෝ වේවා අපි යමක් දියත් කරලා තියෙන්නේ. මොකද අතීතේ සිංහල ජනයාගේ සිංහල බෞද්ධ ජනයාගේ ජීවනතාව ඉතාමත්ම සැහැල්ලු ජීවන රටාවක් හැටියටයි පැවතුනේ. මෙය බුදු දහමට ඉතාමත්ම සමීප ජීවන රටාවක්. නමුත් ක්‍රමක්‍රමයෙන් ස්වභාවයෙන්ම කාලයාගේ එවැමින් පසුව යම් යම් පිටස්ත බලපෑම් හේතු කොටගෙන මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම කොරිම කියනවා නම් අපේ මිනිස්සු යම් තාත්වරට මහ පොළොවෙන් ඈත් වෙලා තියෙනවා. නමුත් අපගේ සිංහල දේශය ඉතාමත්ම වාසනාවන්ත දේශයක්. අව්ව තිබෙනවා, වර්ෂා පතනය තිබෙනවා. ඒ වගේම මේ මහා පොළොවේ උණ දෙයක් වැවෙනවා. ඒ අනුව මේ රට ඈත අතීතේ නම් ස්වයංපෝෂිත රටක් හැටියට තමයි පැවතුනේ. මේ බොහෝ දුරට යුරෝප ආක්‍රමණ වලින් පසුව තමයි එම ජීවන රටාව අවුල් වීමට හේතු වුණේ. ඒ වගේම මේ රටට ආවේනික ආහාර වර්ග නැවත අපේ මිනිසුන් හැඳින් වෙන පරිදි අපි කටයුතු කරන්න කැමති. අපහා එකතු වෙමින් කටයුතු කරන විශේෂඥ මහතුරු කීපෙනෙක් ඉන්නවා. ආවේනික වී වර්ග පිළිබඳව විශේෂඥ දැනුමක් තිබෙන මහතුරු. මේ රටේ ජනයා අතර ඇතැමුන් දන්න හොඳින් දන්නා කාරණාවක් මේ තමයි මම සිතන්නේ මේ පෘතුගීසි ආක්‍රමණය එක්කම මේ රටට හැඳින්විච්ච විජාතික ය එක්තරා ආහාර වර්ග. හොඳ උදාහරණයක් නම් පාන්. මොද අපේ මිනිස්සු පෘතුගීසින් දැක්කට පස්සේ පළමුවෙන්ම මේ ඔවුන් කනේවා, ඒ වගේම බොනේවා දැක්කා. ඉතින් ඊට පෙර අපේ මිනිස්සු එහෙම වස්තුන් මේ දැක්කේ නැහැ. මේ එතකොට මේ පෘතුගීසින් පාන් කකා හිතපු අවස්ථාවේ මිනිස්සු මේ හිතල තියෙනවා මේ ඔවුන් මේ ගල් කනවයි කියලා, ගල් කැට කනවයි කියලා. මේ ඒ වගේම මේ ඔවුන් රතු පාට දීර පානය කර කර හිටියා. ඉතින් මිනිස්සු කල්පනා කර මේක ලේ කියලා. මේ අපේ මිනිස්සු ඇත්තොසේම මේ හිතල තියෙනවා මේ පෘතුගීසින් ලේ බොනොයි කියලා. නම් බලපහම වයින්. ඉතින් මේ ඒකත් මේ රටට ඔවුන් විසින් හඳුන්වා දීපු විජාතික වස්තුවක්. මේ විජාතික ආහාර පාන ටික බොහෝදුරට අපේ මිනිසුන්ගේ ජාන සංයුතියට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ දැන් අපි දකිනවා මේ අපේ ජනයා අතර ලෙද රෝග, වාක් ලෙද රෝග මේ බහුලව තිබෙනවා. උදාහරණයක් වශයෙන් මේ වර්ග දෙක දිය වැඩියාව, ඒ වගේම හෘදාබාද. මේ නමුත් ඈත අතීතේ මෙච්චර ලෙද රෝග මේ රටේ තිබුණේ කියන එක සිතන්නට අමාරුයි. ඇත්ත වශයෙන්ම මේ එක ඉතාමත්ම අමුතු දෙයක්, අමුතු කාරණාවක්.
මේ ඒ වගේම අපි දකිනෝ මේ සීල දේශි පුරාම පුරාණ නටබුන් දානක වශයෙන් මේ අපේ පුරාණ සීල ජනයා ඉතාමත්ම සැදැහැවත්ව ගාක් වෙහෙස මහන්සි වෙලා මහා යෝධයෝ සේ එම මේ පුරාණ විහාර විහාරස්ථානය විහාරස්ථාන ටික සකස් කළ තියෙනවා මේ එතකොට මේ ඉතාමත්ම මේ මගින් අපිට පෙනියනවා ශක්ති සම්පන්න මිනිසු වර්ගයක් මේ රටේ ජීවත් වෙන්න ඇති ඒ කාලේ ඉතින් දැන් අපි මිනිසුන්ට මොකද වෙලා තියෙන්නේ තෝසෙම මේ අපි හැම තැනම දකිනෝ මේ ලෙඩ රෝග වලට පත් වෙච්ච මිනිසු මේ මං හිතන්නේ සමහර 150කට මේ වර්ග දිය වේදියාව ඇති කියා හිතන්න පුළුවන් මම හරියට දන්නේ නැහැ ඒ සංඛ්‍යාව කොච්චරද කියලා නමුත් ඒ තරම් බහුලව මේ රෝග පවතිනවා අපහත එච්චරටම ඒක ගැටලුවක් නැහැ සුදු ජනතාවට සුදු ජනතාවට හැදෙනවා නමුත් මේ දකුණු ආසියාතිකයන්ට ඒවා මේ ඉතාමත්ම වැඩියෙන් හැදෙනවා මේ ප්‍රශ්න ඇවිල්ලා උග්‍ර ප්‍රශ්නයක් එතකොට මේ සමාජය තව තවත් බැබලින පරිදි පළමුව මිනිසුන්ට මේ යම්කිසි මේ හොඳ ප්‍රමිතියකින් ඇති ආහාර වර්ග ආහාර පාන වුමනා වෙනවා ජීවත් වෙන්නට ඕනෙම මිනිස්සුෙකුට තිබෙන මූලික අවශ්‍යතාවෙන ආහාර පාන කියන එක ඉතින් දැන් මේ ඇතමුන් මේ පුරුදු වෙලා තියෙන විජාතික ආහාර පාන අනුභව කිරීමට නමුත් අතෝෂෙම මේ රටේ තිබුණු ආහාර පාන ඉතාමත්ම ගුණයි කියා ඇතැම් විශේෂඥයෝ කියනවා ඒ වගේම මේ මිනිසුන්ගේ සෞඛ්‍යයට ඉතාමත්ම මේ උදව්පකාරී මේ ආහාර වර්ග මිනිසුන්ගේ සෞඛ්‍ය සුරැකීම සඳහා ඉතාමත්ම උදව්පකාරී ඒවා කියා අපි අහලා තියෙනවා ඌඩිම රටක ඇති මේ ආවේනික වස්තුවක් මේ එම රටට ගැලපීමට ඊට වැඩි විජාතක ඒවත වදා ඒ නිසා දැන් අපි දකිනෝ මේ තිකින්ම නානා ව්‍යාකූල මේ හේතු නිසා අපි ජනයාට ඇතිවෙච්ච උග්‍ර ආර්ථික ප්‍රශ්න මේ තිකින්ම ඒ නිසා හේතු කොටගෙන මේ ශේෂ්ත්‍රය නගා සිටුවීම ඉතාම විකාලෝචිතයි අතවශයෙන්ම මේ ඒ වගේම සම්ප්‍රදායික හෙළ වෙදකම මේ මගින් බොහෝ ලෙඩ රෝග සුව වෙනවා නමුත් අද බොහෝ දෙනාට නැත්තේ මේ ඒ පෙර අතීතී තිබිච්ච ඉවසීම ඉතාමත්ම දිහතමානීව කියනවා මොකද බටහිර ජීවන රටාව ඉතාමත්ම කලබලකාරී එකක් ඒකටත් සාධාරණ හේතුන් තිබෙනවා මේ එම රටවල් වල ජීවත් වන ජනතාව පළමුවෙන්ම කියනවා නම් මේ සීතල රටවල් වල තමයි ජීවත් වෙන්නේ වැඩිපුර මේ ඒ කියන්නේ උතුරු අන්ධත් ගෝලයේ මේ
ඒ නිසා මිනිසුන්ට කර්මාන්තය නැතුව ජීවත් වෙන්නද විදියන්නේ. මේ කර්මාන්තින් තොරව ජීවිතයක් ඒ රටවල් වලට කිසිම කැලපෙන්නේ නැහැ. ඒ නිසා තිස්සීම මිනිසු ඉතාමත්ම ඉතාමත්ම එතැන් විට අවිවේකීව ඒ රටවල් වල ජීවත් වන ජනයාට ඇති අවශ්‍යතාවයන් සැපීම සඳහා කිසිම වැඩ කර කර සිටිනවා ඒ ජනතාව. එක්තරා බියක් ඇතිව තමයි. නමුත් මේ රටේ හොනුවිදයක් වැවිනා ඒවගේම සිහල ජනයා අතීතයේ විවේකීව ඉතා විවේකීව ජීවත රත්වයෙනවා. එක්තරා කාලුවක් වානුවක් පුරාම ගොයිතෙන් බත් කරමින් මිනිසුන්ට අවශ්‍ය වන ආහාරපාන ලැබෙන පරිදි අපේ පුරාණ ජනයා වැඩ කරා. ඒවගේම ඉන් පසුව මාස කීපයක් පුරාම මිනිසුන්ට විවේකයක් ලැබුණා. ඒ කාල පරිච්ඡේදය තුළ තමයි අපේ පුරාණ සිංහල බෞද්ධ ජනතාව ඔය කියන වෙහෙර විහාරස්ථාන හැදුවේ. ඇත්තදම ඉතින් මේ අනුව මම කලින් කිව්වා වගේ, කලින් මතක් කළා වගේ, මේ රටේ පැවතිච්ච පුරාණ ජීවන රටාව මේ බෞද්ධ ජීවනතාවට ඉතා සමීපයි. පැරණි බෞද්ධ ශිෂ්ටාචාරයක් පැවතුනි මේ දේශේ. එතින් ඒ අනුව මහා පොළව සමගම ජීවත් වෙමින් ඉතා ස්වාභාවික ජීවන රටාවකට අනුව මිනිසු ජීවත් වෙලා තියෙන්නේ. එතින් අද කාලේ බටහිර වස්තුන් වලට තිබෙන ඒවා සඳහා ඇතිවෙච්ච එබ්බැහිවීම නිසා මිනිසුන්ගේ අවධානය වෙනස් වෙලා තියෙනවා. ඒ වගේ මිනිසුන්ගේ මනස වික්ෂිප්ත වෙලා තියෙනවා. ඒ අනුව මිනිසුන්ගේ ඕනේ පාකම් වැඩි වෙලා තියෙනවා. නමුත් ඉතා චාම් ජීවන රටාවක් ඕනෙම කෙනෙක් ගත කිරීමට කැමති නම් ඇත්ත වශයෙන්ම රටේ දූපතේ බොහෝ දුරට පීඩාවකින් තොරව ජීවත් වෙන්නද මිනිසුන්ට හැකියාවක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ ශේෂ්ත්‍රය නගා සිටුවන්නට. අපහා ඇත්තෙම් ඉතා ජේෂ්ඨ නායක හාමුදුරු සංඝයා වහන්සේලා එකතු වෙලා ඉන්නවා. ඒ වගේම ඉතාමත්ම උගත් විශේෂඥයෝ එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ අනුව අපේ ජනතාව එකමුතු වී මේ කාරණාව කරා අවධානය වැඩියෙන් යොමු කරන්නට පුළුවන් නම් මම හිතන්නේ
මේ නුදුරු අනාගතයේ මේ අර්බුදයෙන් අපගේ දේශ බොහෝදුරට ගොඩට ගන්නට පුළුවන්. හොඳයි. අපේ පින්නත්නේ මනුස්සයෙකුට ජීවත් වෙන්න අත්‍යවශ්‍යම කාරණා හතරයි තියෙන්නේ. ඒවෙන් එකක් තමයි ආහාරය, තව එකක් තමයි බෙහෙත්. ඉතින් මේ දේවල් අපේ රටේ තිබ්බ සංස්කෘතියත් එක්ක අපිට හොඳටම බද්ධ වෙලා තිබුණා. අපිට ස්වයං ආර්ථිකයක් තිබුණා. ඉතින් උන්වහන්සේ මේ කතා කරන්නේ මේ තනියම ගොඩනැගිලා හිටිය ජාතිය පිරිහුණා. දැන් ඉතින් එතන ඉඳන් ආරම්භ කරන්න ඕනේ කියන එකයි. තණ්හාවටයි හිත ගැහෙන්නේ. සංසාරික ජීවිතයේ දිගින් දිගට යන්න වෙන්නේ මේ තණ්හාව හින්දා. විදේශ රටක ඉපදිලා අපි වෙනුවෙන් අපේ යහපත වෙනුවෙන් අපේ මිනිස්සුන්ගේ තුලට ඇවිල්ලා අපේකම දරාගෙන අපේකම තුලම හදවත ගැහෙන උන්වහන්සේගේ ඒ ජීවිතය මේ දේශය තුළදීම සංසාරික වශයෙන් සුවපත් භාවයට පත්වෙන්න සදාකාලික සුව ඇතුව ඒ උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්නට නැවත ඒ හදවත ගැහෙන්නේ නැති වෙන්නට උත්තරම තත්ත්වයට පත්වන්නට අපි හැමදෙනාම කරපු පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේට මේ දේශයේදීම උතුම් නිවනින් සැනසෙන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා. මේ සියලුම සත්භාවයෙන් සිදු කරන සියලු කටයුතු උන්වහන්සේට නිවෙන්නටම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.